විශේෂයෙන්ම පාර්මේන්තුවේ මිරිස්කුඩු ගැනල්ලා කතානාකපුට උත්සගෙන ගිහිල්ල මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මිනිස්සුන්ට නියෝජනය කරන් තිබෙන අයිතිය සහමුලිම උල්ලංඝනය කර. දේශපාන වශයෙන් ත්‍රාඩභාවේ පතුරටම ගෙපු රාජපක්ෂ මෛත්‍රීපාල කණ්ඩායම අද කතානායකවරයා විපක්ෂනායකවරයා වශයෙන් සම්බන්ධන් මහතා නෙමේ රාජපක්ෂ මහතාය කියලා ප්‍රකාශ කරාම කතානායකවරයාව දුහොත් මුදුනින් තබලා වඳින පුදුන තත්ත්වයට දැන් පත්වලා තිබීම දැක්කම අපිට හිනා යන. මේ දේශපාලන කතානායකවරයාගේ නියෝගය පිළිබඳව අපිට විවාදයක් නෑ, අපි හිතන්නේ නැහැ. අපි ඊයේ ප්‍රකාශ කළා දවල්මිගේ රෑ දනියෙල් නැතුව. මොකද ඔය රාජපක්ෂ කල්ලිය පහුගිය අවුරුදු තුනේම කරේ නියෝජ කතානායකතුමනි, දවල්ට රාජපක්ෂ එක්ක ඉන්නවා මිනිස්සුන්ට පේන. රෑට මෛත්‍රීපාල එක්ක ඉන්නවා. ඒ දෙකෙන්ම වාසි ගන්න. ඒ නිසා තමයි අපි හැමදාම කිව්වේ එක්ක විපක්ෂ ඉන්නවා නම් විපක්ෂේ ඉන්න, ආණ්ඩුව ඉන්නවා නම් ආණ්ඩුවේ ඉන්න, දෙකම කණ්ඩ බෑ කියලා. ඒ මේ කණ්ඩායම අපි දිගටම කිව්වා මේගොල්ලෝ දවල්ට රාජපක්ෂ රෑට මෛත්‍රීපාල කියලා. ඒක ගරු නියෝජ කතානායකතුමනි ඔක්තෝබර් 26 වෙනිදා ඔප්පු කළා. ඔක්තෝබර් 26 ඉත අපූර්වට ඔප්පු කළා. රාජපක්ෂ මහතාට තමගේ හොර දූෂණ නඩු ටික බේරගන්නත්, තමන්ගේ බලතණ්හාට නැවත ජනාධිපති වෙන්නත් හම්බ කරගන්න ඕන කමකුත් ඇති. ඒ නිසා 26 වෙනිදා මේ දවල්මිගේ රෑ දනියෙල් එක දවල්ම ගෙනාවා. දැන් ඒවල් බිලිලජ්ජාව නැතුව එහෙම කරපු අය කතානායකතුමාට ලංකා ඉතිහාසෙ කියන්න පුළුවන් නරකම වචන වලින් කතා කරපු, තුච්චම වචන වලින් කතා කරපු, නින්දිතම ලෙස හැසිරිච්ච, මට ඒ වචන මම කියන්න යන්නේ නැහැ, අදහගන්න බැරි තරම් තුච්චභාවයට පත්වෙච්ච කණ්ඩායමක් අද කියනවා කතා මන්දක දිනේෂ් කුමාර මහත්මයා කියනවා කතානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුවයි කියලා. මම කියන්නේ හරියටව කණ්ඩායම දන ගහලා වඳින්න ඕන මෙතන කතානායක තනතුරට. දන ගහලා වැඳලා සමාව ගන්න ඕන තමන් කරන ලද අපරාධවලට. ඔය කණ්ඩායම පමණන්නේ එක්ක මේ රටේ පාර්ලිමේන්තුව ගරු කතාන අපි පිළිගන්නවා ලංකාවේ වමේ ව්‍යාපාරයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විශාල කාර්යභාරයක් කරලා තිබෙනවා. ඒක විශේෂයෙන් එන් පෙරර මැතුමාගේ ඉඳලා අපි මේ පාර්ලිමේන්තුව දොහොත් මුදින් තබා ගන්න තැනක් නෙමෙයි. මේක එක තැනක් පමණයි. මේක වංචායෙන් දූෂණයෙන් පිරිතනක් බව අපි දන්නවා. නමුත් අපි මේ ශබ්දාවට ආවට පස්සේ මේක සදාචාරයේ සම්ප්‍රදාය ගරු කරමින් වැඩ කරනවා. නමුත් ඒවා දොහොත් මුදුනින් පිළිගන්නවා කියලා කියන මේ රාජපක්ෂ මෛත්‍රීපාල කල්ලිය එකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත් සමහර තත්ත්වයන්ට දහ ඔල්ලුණා පිහි අරගෙන ඇවිල්ලා අපිට නොසලකා හරිනව නෙමෙයි. නමුත් අවුරුදු තුනමාරම කතානායක තනතුරට කොපමණ නම් අපහාස කරමින් දෝ කණ්ඩායම හැසිරුණා. අද එතනින් මොකක්hari ආට පස්සේ අද ඒක උස්ස ගන්න හදනවා. ඉතින් ඒ නිසා අපි ගැන ඉස්සෙල්ලම මෙතන වැඩිපුරේ කාලේ හිටියේ ඒගොල්ලෝ මේ පුටුවල නෙමෙයි මැදනේ මේ කාපට් එකේනේ. කාපට් එකට ඇවිල්ලා කතානායක පුටුවට ඒගොල්ලෝ දැන් ගහලා වඳින්න ඕ කියලා සමාව ගන්න ඕ. ඒ වගේම අපි කියන්න කැමතියි දැන් අපි සතුට වෙනවා ගරු කතානායකතුම නියෝජ කතානායකතුම මේ ජන බලය කියන්නේ හරි ප්‍රබල දෙයක්. දැන් මේ අගමැතිකම් ගන්න ගිහිල්ලා දැන් විපක්ෂනායකකම බේරගන්නයි තමන්ගේ මන්ත්‍රීකම බේරගන්න දඟලන එක දැක්කම අපිට සතුටු හිතෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරන සටනට කොච්චර බලයක් තියෙනවද කියලා. හැමදාම මේ රාජපක්ෂ කල්ලිය කටයුතු කරේ වැඩිපුරම කටයුතු කරේ මේගොල්ලන්ගේ බලතණ්හාවට. ඒ නිසා කඩිමුඩියේ තමයි කඩි කුලප්පුවෙන් තමයි තීන්දුව ගත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හත් පොලේ ගාගත්තා. හතට බිඳුව වශයෙන් නන්නත්තාර වුණා. ඊට පස්සේ ඒ විසුරුවල දවස් දෙකකට පස්සේ තකහණියේ ගිහිල්ලා ගත්ත පොදු පෙර මොනවාද පොහොට්ටුවේ සමාජිකත්වය. දැන් මෙතන බොහෝම අසරණ වෙලා බොහෝම දුක හිතෙන විදියට දැන් ඉතින් ඤම්පචං ගානවා. දැන් ඉතින් බොහෝම අඬවැඩියා දොඩනවා. සමාජිකත්වයේ ගත්තේ නැහැ අරකට මේකල. මේ පල් බොරුකාරෝනේ. මේ දැන් තමන්ට දේශපාලන වශයෙන් කොන්දක් තියෙන නියෝජ කතානායකතුමනි අපි සමාජිකත්වයේ ගත්ත කියලා කියන්නේ. මොකද ඕවා ඒ ෆොටෝ දාලා ට්විටර් වල දාලා රාජපක්ෂට කඩේ යන රාජ්‍ය මාධ්‍යයි පෞද්ගලික මාධ්‍යයි කියලා මේ ඔක්කොම කළා.
මේ ඔක්කොම කලා ඒ කළෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා අන්දස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තිබිච්ච බලය ඔහුට කීකරු දේශපාලන මණ්ඩලයකට ගත්තට පස්සේ තමයි ඔය රාජපක්ෂ මහත්තයලා ඊළඟ දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කම සමාජිකත්වයේ ගත්තේ පොහට්ටුවේ. දැන් අරන් ගිරුනේ නැහැ කියලා. මේ වගේ දේශපාලන වශයෙන් කොන්දක් නැති. තමන්ට තියෙන අර පෞද්ගලික නාලිකා දෙක තුනක් තියෙනවා රාජපක්ෂක සාක්කුවේ ඉන්න. ඒවයි තියෙන්නේ ප්‍රවෘත්ති නෙමේ රාජපක්ෂක වාහිනි. රාජ්‍ය නාලිකත් එහෙම තමයි පහුගිය දවස් දෙකකන් තිබුණේ. දැන් ඒක යූඑන්පීට හැරලා තියෙනවා. ඉතින් ඔය ඕවයින් පච කියලා මිනිස්සු ගොනාට අඳන්න පුළුවන් කියලා හිතනවා. දැන් ඒ පච වාහිනි වලින් රාජපක්ෂ වාහිනි වලින් බොරු කියලා මිනිස්සු අඳන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඒ පච වාහිනි වලට රාජපක්ෂ වාහිනි වලට වඩා මේ රටේ සෝෂල් මීඩියා බලවත්, මේ රටේ මිනිස්සුගේ හෘද සාක්ෂිය බලවත්. අපි සතුටු වෙනවා ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, රාජපක්ෂත් එක්කම ඒ පච වාහිනිත් ඒ තනතුරට අතර පත් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන ජනතාව ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා කියලා එයාගේ පක්ෂේ ඉඳලා ගියපු කට්ටියට අමතකම් දෙන්නේ නැහැ. දැන් මං හිතනවා මේකත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපති ධුරේ සම්බන්ධ අලුත් තත්ත්වයක්. අලුත් තත්ත්වයක් නේ මේකෙන් එක නපුරු තත්ත්වයක්. මොකද්ද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ළඟට කවුරු හරි එනවා නම්, එයාගේ පැත්තට එනවා නම්, එයා ළඟට එනවා නම්, එයාට ඕන කෙනෙක්ට අමතකම් දෙනවා එයා. එයා ඕන කෙනෙක්ට අමතකම් දෙනවා. එයා UMP දාවේ, TN එකෙන් දාවේ ඕන කෙනෙක් ආවම දෙනවා. එයා එයාගේ බලය වෙනුවෙන් නම්. එයාගේ බලය වෙනුවෙන් නෙමෙයි නම් එන්නේ. ආ දෙන්නේ. දැන් එතකොට ඒක තමයි අපි අහන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ කාට දුන්නත් නැත්නම්. මොකද කාට දුන්නත් නැත්නම් රට වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි අහන දේ තමයි ජනාධිපතිවරයා ළඟට එයාගේ දේශපාලනය වෙනුවෙන් තමයි යා ජනාධිපතිත්වය හොඳට පාවිච්චි කරන්නේ. ඒක රාජපක්ෂලත් කරා, මෛත්‍රීපාලලත් කරා, ඊට කලින් කට්ටියත් කළා. ඒ නිසා ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන හේතු ගොඩක් තිබෙනවා. අගමැති ක්‍රමයක් යටතේ අගමැති කමේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාද වෙන කෙනෙක්ද කියන එක අපිට අදාළ නැහැ. අගමැතිවරයට මොකද වෙන්නේ? අගමැතිවරයට දිනපතා 113 තියාගන්න ඕන. දිනපතා එතුම 113 මේන්ටේන් කරන්න ඕන. අගමැති ක්‍රමයක් යටතේ මොන පක්ෂේ බලයටපත් වුණත් අනිවාර්ය වශයෙන්ම ඒ පක්ෂයට කරු නියෝජ්‍ය කතානායකතුමනි වෙනත් දේශපාලන කණ්ඩායම් වල සහයෝගය ගන්නම වෙනවා. අන්න ඒ නිසා ඒ අගමැතිවරට සිද්ධ වෙනවා කවුරු වුණත් අහුම්කම් දෙන්න. තමන්ගේ පක්ෂයට අහුම්කම් දෙන්න. අපි හොඳටම දැක්කනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ පුම්බගෙන හිටියා. එක්සත් ජාතික පක්ෂය පසුපෙළවත් ගණන් ගත්තේ නැහැ. පසුපෙළවත් ගණන් ගත්තේ නැතුව හිටියේ. හැබැයි මෛත්‍රීපාල මහත්තයා වැරදියට හරි අගමැති කමෙන් අයින් කරාට පස්සේ කොහොමද? අම්මෝ එක්සත් ජාතික පක්ෂ පහසුපෙළත් එක කතා කරන අපිට පේනවා මේ ලොබි hina වෙනවා. මේ මම කියන්නේ මේ අඩු ගන්න එක්ස්පීරියන්ස් එක දුන්නට මෛත්‍රීපාල මහත්තයාට ස්තුතිවන්ත වෙන්න. ඒ කියන්නේ 113 නැති වුණාම හරියට පොළොට එනවා. මම නම් කියන්නේ ව්‍යස්තාවට දාන්න ඕනේ නියෝජක කතානායකතුමනි මොන තත්ත්වයකටද ඇති අවුරුද්දකට සැරයක් සියලු ඇමතිවරු මාසයකට මන්ත්‍රීවරු බවට පත් කරන්න ඕනේ. රිෆ්‍රෙෂ් කරලා ගන්න ඕන පොළොවට ගනන්ලා තියලා ගන්න ඕන. නැත්තම් ගුණාට ඇඳලා දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන. මං කියන්නේ ජනාධිපතිත්වන තුරත් එහෙම කරන්න මාසකට මන්ති කරන්න ඕන. දැන් මේ සාමාන්‍ය පවුල් වලින් ඇවිල්ලා ඉර ආපු මන්ත්‍රීවරු. සාමාන්‍ය පවුල් වලින්. බලන්නකො ඇමති වුණාම. අං නෙමෙයි අං තට්ටු වෙනවා. ජනාධිපති වුණාම අං යායක් එනවා. දැන් සිරිසේන මහත්තයා ඉතින් ගන්නේ බැකින්ගම් පැලස් එකේ ඉපදිච්ච කෙනෙක් කියලා. ඒ නිසා ඇත්තම ව්‍යස්තර දාන්න ඕනේ තමයි හැම අවුරුද්දකටම සැරයක් ඔක්කොම තනතුරු අත්හැරලා පොළොවට ගේන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ අගමැතිවරයෙක් ඇහුම්කම් දෙන්න සිද්ධ වෙනවා. එයා කවුරු වුණත්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගොඩක් උඩඟු පුද්ගලයෙක් කියලා එක්සත් ජාතික පක්ෂය අතරම මතයක් තියෙනවා. එයාටත් 113න හදාගන්න උඩුංගම චුට්ටක් අඩු කරගන්න වෙලා තියෙනවනะ. දේශපාලන හේතු මත අපිට ඊට වඩා සාමාන්‍ය උඩුංගම අඩු කෙනෙක් අගමැතිකමට ගියොත් මොන පක්ෂෙන් හරි අනිවාර්යයෙන් 113ට වෙනුවෙන් අවංක උඩුංගකම අඩු කරගන්න වෙනවා. ඒ කියන්නේ මොකද්ද? උඩුංගකමට වඩා වැඩගත් වෙන්නේ මොකද්ද? ජන වරමට 120ක් 30ක් හරි වග කියන්න සිද්ධ වෙනවා. අද රාජපක්ෂලා කරමින් ඉන්නේ මොකද්ද? මෛත්‍රීපාලලා කරමින් ඉන්නේ. අද මෛත්‍රීපාල ජනාධිපතිකමේ ඉන්න රාජපක්ෂට අගමැති වෙලා ජනාධිපති වෙන්න ශ්‍රී ලංකා අන්දස් පක්ෂයට අවුරුදු 50ක් තිස්සේ පාවිච්චි කරන තියෙන උපක්‍රම ඔක්කොම පාවිච්චි කරනවා. අද ඒ නිසා ශ්‍රී ලංකා අන්දස් පක්ෂේ නැත්තම් රාජපක්ෂ පිළ කියන්නේ දුර්දාන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම කිසිවක් අදාළ නැති ජාතිවාදයයි ගෝත්‍රවාදයයි තියෙන තරම් ඔක්කොම අවුරුදු 2000කට පරණ කුණු කන්දල්
කරගහගත්ත දූෂිත දේශපාන තක්කඩියන්ගේ රැලක් බවට පත්ව ඇතනවා වැඩිපුර අරකට සාපේක්ෂව.